එදා කළුතර බන්ධනාගාරයේ සිට සමයම් ප්‍රමුඛ බස් රථ පෙළපැමිණි මේ පැත්තේ සිට. ඒ එන අතරතුරදී තමයි අතරමඟදී නවතා ප්‍රහාරය එල්ල කරන්නේ. මේ තියන්නේ කළුතර බන්ධනාගාරය. එදා සමයන්ට වෙඩි තිබු ඝාතක කණ්ඩායම පැමිණ පලා ගියේ මෙන්න මේ මාර්ගයෙන්. මේ මාර්ගයෙන් ගිහිල්ලා හොර්ණ පාරට හරහා තමයි ඒගොල්ලෝ පැනලා ගියේ. ඝාතනය කරපු බන්ධනාගාර පාර තිබ්බේ මෙන්න මේ පාරේ. ඒ ඝාතක කණ්ඩායම පැනලා ගිහිපු මාර්ගය තමයි මේ තියෙන්නේ. එදා බන්ධනාගාරයේ සිට පැමිණෙන බස් රථ දෙක ඉලක්ක කරගෙන ප්‍රහාරය එල්ල කිරීමට ප්‍රථමව මගහරවාලු කැබ් රථය තැඹිලිපිරවු කැබ් රථයෙන් මග හරස් කරන්නේ මෙන්න මේ ස්ථානයේදී. එම මග හරස් කරපු කැබ් රථය පාර හරහා මේ මාර්ගයට මුන්ලා තමයි නතර කර තිබුණේ. සමයම් ප්‍රමුඛ කණ්ඩායම ඉලක්ක කරගෙන ප්‍රහාරකයන් සැඟවි සිටියේ මට මේ පිටිපසින් පෙන්න ඉඩමේ. ඒ කාලයේදී මෙතන තිබ්බා කණ්ඩි දෙකක්. ඒ කණ්ඩි දෙක හැපැත්තේ පස් කපලා තිබ්බේ. ඒ පස් කපපු තැන තමයි පැය කීපයක් මේගොල්ලෝ නිශ්ශබ්දව හැංගිලි ඉඳලා තියෙන්නේ. රැක සිට පහර දීම සිදු කරේ මෙම ස්ථානයේ තියලා. ඉස්සල්ලාම සමයන්ට වෙඩි වැදුණු ස්ථානයේ තමයි මේ තියෙන්නේ. මෙතන පොළොවේ තමයි රතු පාටින් රුධිරයෙන් මුලින්ම නැහැවී තිබුණේ. ඊට පස්සේ තමයි පාර අවහිර වෙන නිසා ගම්වාසීන් සහ ආරක්ෂකංශ එකතු වෙලා ඒ බස් රථ දෙක පිටිපස්සට අන්නර තුම්මං හන්දියට තල්ලු කර දමන. බන්ධනාගාර බස් රථ දෙක ඉලක්ක කරමින් පහර දුන් ඒම රැක සිටි කණ්ඩායම ස්ථානගත වී සිටි ස්ථානයයි මේ තියෙන්නේ. බන්ධනාගාර රථය පැමිණෙන තෙක් කැබ් රථය මෙතන තබාගෙන කැබ් රථය අරහිඳලා එන්නේ වෑන් රථේ පලා යන වෑන් රථේ පිටිපස්සෙත් තබාගෙන සන්නද්ධව මෙම ස්ථානයේ තමයි ඒ පිටිස රැඳී සිටින්නේ. තප්පර කීපයක් ඇතුළත ප්‍රහාරය එල්ලකොට තමාට අවශ්‍ය වූ ඉලක්කය සපුරාගත්තෙම කණ්ඩායම පලා ගියේ මෙන්න මේ පැත්තට. එදා එම වෙඩි පෙත්ත තැබීමෙන් පසුව ඝාතනය වූ සද්දෙනාගේ සිරුරු තිබුණේ මෙම ස්ථානයේ. බන්ධනාගාර බස් රථයේ මෙම ස්ථානයේ තමයි නවත්තල තිබුණේ. මරණ පරීක්ෂණ කටයුතු සියල්ල සිදු වුණේ මෙම ස්ථානයේ. පැය පහක් හයක් පමණ මේ ස්ථානයේ එම මෘත ශරීර කීපෙම නවත්තලා තිබ්බා. එතකොට උදේ 8:35ට පමණ තමයි මේ වෙඩි ප්‍රහාරය සිද්ධ වෙන්නේ. එතෙන් පටන් හවස 4:00-3:00 විතර වෙනකම් ඔඩිස් ටික මෙතන තියෙනවා. මේ පරිසරය එදා දෙවනත් කරමින් එම වෙඩි ප්‍රහාරය එල්ල කර සිදු කර සද්දනිකුන් යුත් මනුෂ්‍ය ඝාතනය සිදු ස්ථාන. එදා එම ඝාතනය සිදුවන අවස්ථාවේ එම අවිවලින් පිට වූ වෙඩි උණ්ඩයක් තමයි මේ තියෙන වැදිච්ච පාර. අදරත් වසර කීපයකටත් පසුව ඒ ලෙසම තාමත් ඒ වෙඩි උණ්ඩය පත්ත වූ ස්ථානය මේ විදිහට දැක් ගන්න පුළුවන්. මේ ස්ථානය එදා උදේ උදේ 8:20ට විතර මම පුතාව මොන්ටිසෝරි යන්න ලෑස්ති කරලා පුතාට ගෙදර හදපු කෑම කන්න බෑ කිව්වා. ඊට පස්සේ මම කරබඩේ මෙතන ළඟ කඩියක් තියෙනවා. ළඟ කඩියට ගිහින් ඉවරලා පුතාට කඩෙන් කන්න කෑමත් ගෙනින් ඉවර වෙලා මේ
ගේට්ටුවෙන් ත්‍රිවිල් එක වත්තට දානකොට පුතා ලෑස්ති වෙලා හිටියේ. ඊට පස්සේ කොහමරි මම ගෙට ගිහිල්ලා කෑම් පෙට්ටියට කෑමක් දාල ඉවරලා මම කව පුතා යම් පරක් වෙලා කියලා කියනකොට පුතා දුරගෙන ඇවිල්ලා ත්‍රිවිල් එක නැග්ගා. නැගිනකොට මට වෙන්න තින් බන්ධනාගාර බස් දෙකක් තිනවා. අපි දෙච්චර හිටනනම් ගත්තෙත් නෑ මෙහෙම දෙයක් ඇති කියලා හිතුවෙත් නෑ. ඊට පස්සේ අයිත් පුතා ගේට්ටුව ළඟදී ආච්චිට වැන්දේ නෑ කියලා ඉවරලා ගෙට දුහගෙන යනකොට බන්ධනාගාරේ බස් දෙක මෙහෙම ගේට්ටුව ළඟින් පහු වුණා. පහු වෙලාකොටම මේ කුමාරී එක පාටම හිතාගන්නත් බෑ හරියට ප්‍රතිඥාවල් දෙක තුනක් පත්තු වෙනා වගේ පත්තු වුණා. ඒත් අපේ අක්කා කෑ ගැහුවා උඩා මේ උඩ ඉඳලා කෑ ගැහුවා එන අන්න අර මේ අතන කඩේ විවෘත කරනවත් දන්නේ එහෙම කියලා. නැස්ම අංකුවා නෑ එහෙම මේ නෙවෙයි කියලා කරලා මම කෝකටත් පුතාවත් බදාගෙනම ගේ ඇතුළට පැන්නා. ගේ ඇතුළට මැන්ලි කරලා තමයි දොර වහගෙන ඉවර වෙලා ඉන්නකොට ඒත් සද්ද වැඩි. පස්සේ තමයි මම දොර බාගෙට අරලි කරලා ඔළුව අස්සෙන් ඔළුව දාලා වල්නකොට හරියටම උණ්ඩයක් ඇවිල්ලා වැදුනේ මම බලන් ඉන්නවට ඔළුව උඩට මේ ඔළුව අස්සට. ඊට පස්සේ දොරත් වහල ඉවරලා අපි එහෙමම ගෙට වෙලා හිටියා. අන්නේ විනාඩි 5ක් ඇතුළත වගේ කාලෙදී වෙච්ච ඒ වෙඩි සද්දේ නැවතුණාට පස්සේ තමයි අර බස් එකෙන් එහෙම මිනිස්සුන්ගේ ලතෝණිය ඇහෙන්න පටන් ගත්තා. ඊට පස්සේ තමයි අක්කන්මක් හරි ගිහින් මෙතන බස් බන්ධනාගාරේ බස් එකට මේ කවුරු වෙඩි තිබ්බා එහෙම කියලා තමයි මන්ට අග්ගාලා ගේ දොර අරගෙන ඉවරලා පැන්නේ මේ මේගොල්ලන්ට උදව් කරන්න කියලා. ඒ කියනකොටත් අපේ නෝන ඇවිල්ලි ඉවරලා මාව බදාගත්තා යන්න එපා කියලා. ඒත් ඉතින් අර දෝන සද්දය ඇහෙනකොට ඉතින් මේ බලන් ඉන්න බෑනේ. ගෙහෙල්ලි ඉවරලා බලනකොට තමයි බස් දෙක මෙහෙම බ්ලොක් කරලා තිබුණා. පස්සේ මම මුලින්ම ගෙහෙල්ලි ඉවරලා පළවෙනි බස් එක නැග්ගා. පළවෙනි බස් එක නැගිනකොට ඩ්‍රයිවර් හිටියා ඒ වෙලාවේ ඩ්‍රයිවිං සීට් එක අස්සේ ගුලි වෙලා හිටියා. ඊට පස්සේ ඒ බස් එකේ හිටියා දෙන්නේ හරිලා හිටියා. ඊට පස්සේ බස් එකෙන් බහිනකොට තමයි දැක්කේ ඉස්සරහ තැඹිලි වල්ලක් එක කළු පාට කැප් එකක් හරස් කරලා. ඊට පස්සේ හැබැයි විනාඩි දෙකක් තුනක් යන්න නෑ ටක් ගාලා ගමේ මිනිස්සු පිරුණා. පිරිලි වර වෙලා මේ අපි කැබ් එක කෙලින් කරලි වරලා පල්ලෙහාට අරන් ගියා. ඊට පස්සේ ඉතින් මේ පිටිපස්සේ බස් එකේ තමයි කොහමද සමියන් වයි ඉතුරු හතර දෙනාවයි මරලා තිබුණේ එකට. පස්සේ tie බොඩි එහෙම ජේරල්ලා ඉතින් අරගෙන ඉවරලා පුළුවන් ඈන් වාහනේට දාලා ඉවරලා යවුවා. ඊට පස්සේ ඉතින් මෙතන බස් දෙක තමයි මේ කට්ටියත් එක්ක එකතු වෙලා පිටිපස්සේ බොඩි තිබ්බ බස් එක මෙතන මේ හන්දියට මේ පාරේ වාහනේ යන්න පුළුවන් විදිහට මේ සල්ලු කරලා ඉවර වෙලා මේ ඊට පස්සේ තමයි ඉතින් ආරක්ෂක අංශ වලින් ඇවිල්ලිවරලා මේ අවශ්‍ය පියවර ගත්තේ. ඒ කියන්නේ අර ඉස්සෙල්ලා ලේ පාර තිබ්බේ මුලින්ම වෙඩි තියපු තැන තමයි. ඔව් ඒ ලේ පාර තිබුණේ උඩ ඉඳලා බස් එකට ගහපු තැන. ඊට පස්සේ තමයි අර පාර බ්ලොක් වෙනාට තමයි බස් දෙක පස්සට ගත්තේ. ඒ ඊට පස්සේ මේ මෙතන හන්දිය තමයි මේ අර පැය පහක් විතර තිබුණානේ එක තැන බොඩි පහක ලේ වැක්කම ඒ තිබුණා. එතකොට දැන් මෙතන පහුගිය කාලේ ඔය කට්ටිය බය වුණා. ඒ කතාව ඇත්තද? එහෙම බය වෙනව නැති එහෙනම් බය වෙන්න ඕන මුලින්ම මායි පුතයි තමයි. ඔය පිරිතක් එහෙම කිව්ව නේද මෙතන? ඔව් ඉතින් අර සමාජ අවසරෙදි ඉතින් හවසට ගෑන් ළමයි එහෙම වැඩ ඇරලා ඔතනින් යන්න බයයි. ඉතින් අර මොන වුණත් මිනි හතක් මැරිච්ච තැනන්නේ. ඊට පස්සේ හාමුදුරු දෙනමක් ගෙනෙල්ලා ඔතන මේ බණ කියලා මේ නකර අද වෙන්තුරු නම් එහෙම කිසිම ප්‍රශ්නයක් නෑ. ආ මොකක් වුණේ නැහැ නේද? හරි බොහොම ස්තුතියි. තුන හරි. උතන මේ මෙතනින් ඇවිල්ලා මේ ගඟලඟ මං බෝධිය ළඟ තිබ්බේ තියලා මේ ඇවිල්ලා ගෙදර කුටුවේ වාඩි වෙලා වාඩි වුණා විතරයි මෙතන රතිඤ්ඤා පත්තු කරන සද්දයක් ඇහෙන මං දරුවගෙන් ඇහුවා කවුද කොතේ මෙතන රතිඤ්ඤා පත්තු කරන්නේ ඒගමන ඒ කියලා අපි දෙන්න දොරකොට දෙනකොට බන්ධනාගාර බස් දෙක ඇතුලේ මේක මම නම් හිතුවේ වෙඩි තියනවා නෙමේ බෝම්බ පුපුරනවා කියලා බස් දෙක ඇතුලේ අංකුව පුතේ ලොකු දෙයක් මෙතන මොකක් හරි සිද්ධ වෙනවා අපි දෙන්න දුහමු දුහමු කියලා ඉස්සරහින් පනින්නත් හදලා අපි දෙන්න ආයිත්
එම්ම ගේ අතුරට ගිහිල්ලා දොරවල් දොර මේ දොර අතිම්ම මෙහෙම තල්ලු කරලා වහලා ඉවරලා අපි දෙනකොට සීපැත්තෙන් අම්මලාගේ දෙට තිබු. ඒ දුහලත් අපි සිද්ධි බලන්න ගියේ නෑ අම්මලාගේ පිටිපස්සේ. ඇතුලේ පිටිපස්සට වෙලා හිටියා මිසක. ඊපස්සේ ඉතින් සිද්ධි සිදුවීම් වුණාට පස්සේ පොලිසියනුත් එනකොට තමයි අපි එළියට බහැලා බැලු. ඉතින් මෙන්නනම් කියන්න කොයි විදිහට වුණාද මොනවා වුණාද කියලා සිද්ධිය විස්තර කරන්න අපිට ඇහෙන් දැක්කේ නෑනේ. හැබැයි මට තාමත් මතක තියෙනවා අනුරගුණරත්න මහත්තයා තමයි මට දෙහිවල ඉඳලා කෝල් කරා මිස් මොකද මේ මෙහෙම සිද්ධියක් වුණා මිස්ලට හානියක් නෑ නේද දරුවෝ මුකුත් ෂොක් එකක් නෑ නේද එහෙම තියෙනවා නම් දන්නන්න ඉක්මනට මං එයා ඩොක්ටර්ස්ලා එයා ඇවිල්ලා හරි ගිහිල්ලා ඩොක්ටර්ස්ලාට පෙන්නන්න කියලා අයිබෝන් පාතාලේ තවත් එක්තරා කතාවක් අද අපි කතා කරන්නේ තවත් එක්තරා විශේෂ සමූහල ඝාතනය පිළිබඳව අපි ඉස්සෙල්ලම කතා කරා දෙල්කඳ සයිබුග්ගල ඝාතනය පිළිබඳව ඊට පස්සේ අපි කතා කරා කඩුවෙල වසන්තතුළු සත් දෙනෙකු වෙසක් පොය දවසේ ඝාතනය කරපු සමූල ඝාතනය පිළිබඳව අද අපි කතා කරන්නේ ඒ වගේම ලංකා ඉතිහාසයේ කළු අකුරින් ලියවුණු තවත් සත් දෙනෙකු එකතන ඝාතනය කරපු ඝාතනයක් පිළිබඳව. ඔබ කියන්නත් කලින් දැන් දන්නවා සමයම් ප්‍රමුඛ රණාලේ සමයම් ප්‍රමුඛ සත් දෙනෙකු ඝාතනය කිරීම. අපි යමු කතාවට. වීඩියෝ එකේ මුල් ටික ඔයගොල්ලෝ බලන්න ඇති මුල් ටිකේ තිබ්බේ ඒ සිද්ධිය වෙච්ච ස්ථානවලට ගිහිල්ලා ගත්ත වීඩියෝ. අද වෙනකොට එහි තත්ත්වය ගොඩක් වෙනස්. මොකද පරිසරය වෙනස් වෙලා සෑහෙන්න එදා තිබ්බ පරිසරෙ නෙමෙයි අද තියෙන්නේ. එතන කලින් තිබ්බා කඳුකර දෙකක්. ඒ කඳුකර දෙක දැන් කපලා සම්පූර්ණ උඩෝසර් කරලා පස්සරම් දාලා තියෙන්නේ. ඔය ඔතන වත්ත ඉස්සරහත් තිබ්බේ ලොකු කන්දක්. කලින් තිබ්බ තර රබර් කෑල්ල. ඔය රබර් කෑල්ල අයින් කරලා අද වෙනකොට සම්පූර්ණ මෙතන ඉඩමෙන් දේශයක් බවට පත් කරලා තියෙනවා. ඊට එහා පැත්තේ ලොකු රබර් කෑල්ලක් තිබ්බා. ඒක සම්පූර්ණ ඩෝසර් කරලා තියෙන්නේ. බන්දනාගාර මාර්ගය සම්පූර්ණම කැලයක් වගේ තිබ්බ. දෙපැත්තේ මාස අඩුයි. ඉස්සර හරිය කිසිම ගයක් තිබ්බේ නැහැ. මේ මෑත කාලේ දැන් අවුරුදු 5-6ක් 7ක් වගේ ඇතුළත තමයි ජනාකීර්ණ වුණේ ඔය මාර්ගය. හොඳයි අපි යමු කතාවට. MP අරුණ දමිත් උදේ ශාන්ත පතිරණ නොහොත් රණාලේ සමය. කවුද මේ සමයන් කියන්නේ? අපි පොඩ්ඩක් මම වැඩියෙන් ඇත්තම කියන්න ඕනේ බොරු කියන්න ඕනේ නැහැ. මොකද මේ ප්‍රෝග්‍රෑම් එක කියන කරම අලුත් පාතාලේ කරන්නේ නැහැ. නමුත් මේ අර සමූල ඝාතනය නිසා තමයි මේ එපිසෝඩ් එක කරන්නේ. ඒ ඉතමත් අපි සීමා සහිතව තමයි මෙතනදී කතා කරන්නේ මේ ඝාතනය පිළිබඳව. සමයන් පිළිබඳව වගේ දැනුම බොහොම අඩුයි. හැබැයි මම හෙව්වා ඊට පස්සේ. මොකද මම අනුපාතය අරගෙන හොයලා නැති නිසා. ඉතින් මේ මම වැඩි ඇත්තරම දන්නේ නැහැ. මම හොයාගෙන ගියා. හොයාගෙන යද්දි මට දැනගන්න ලැබිච්ච දේවල් වලින් මම කියන්න ඇත්තම කතාව. ඔහුගේ නම තමයි MP අරුණ දමිත් උදේ ශාන්ත පතිරණ නොහොත් රණාලේ සමයන්. උද්ගලයා
iskole anaka ini honda kene kila tamai kianne mainane guru waru ge daru hari damul hari Anuradhapura hari petten tamai mea evila dienne oh mea anaka gamang mea ge deda sate di vitara mea ayudatte kaham benoa oya kadubila nagare kattiya kiyapa denen mata pavasuwa meka etta boru mama danne naha mea wasant 2002 metunata passe wasantage sohana gawata gihilla diurra thiyenalu aayudha athara aragannwa mama aniwaryen ayyage naamayen kiyala ehema kathawak kiyena idi eka etta naththa mama danne naha me kohomari awasan kaale ekena oya kaale wage wenakota meyata bohu tarjana dibba ekenne ගොඩම්ම මෙයාව ප්‍රසිද්ධ වුණේ මෙයා බන්ධනාගාරය තුලදී කේක් කපන වීඩියෝ එතකොට කේක් කපන ෆොටෝ ෆෝන් නැති දියාන කෝල් ගන්න හිරගේ ඇතුලේ මේ ඡායාරූපවකට ඉදිරිපත් කරන්නන් ඊමේ මේ ෆොටෝස් එහෙම මෙයා අරගෙන තිබ්බා ඔවත් මේවත් එක්ක ඔය ගොඩක් ෆෝන් ආක ආධාරයෙන් මෙයාට ලංකාවේ ඕන දනක ඕනම දෙයක් කිරීමට ඒ කියන්නේ බලය තිබ්බයි කියලා කියනවා ඉතින් එහෙම එහෙම ගිහිල්ලා මෙයාගෙන ඔය වගේ දේවල් ආරංචි වුණා. හරි අපි යමු කතාවට. 2017 දෙවනි මාසේ 27 කියන්නේ 2017 වෙනි වසරේ පෙබරවාරි 27 වෙනිදා තමයි මේ කේදරනාග සිදුවීම සිදුවන්නේ. එදා උදෑසන 8 මාර්ට් පමණ තමයි බන්ධනාගාරය කියන්නේ මල්වත්ත කළුතර මල්වත්ත බන්ධනාගාරයේ සිට මේ බස් රථ දෙක පිටත් වෙන්නේ. කඩුවෙල තිබ්බ එයාගේ නඩුවක් වෙනුවෙන් තමයි මේ අරන් යන්නේ කියලා කියන්නේ මේ බන්ධනාගාර බස් එකේ. එතකොට දැන් අරන් යන ගමන් හරියටම බන්ධනාගාරයේ සිට මීටර් 900ක් එතකොට කිලෝමීටරයක් අතර වගේ කිලෝමීටරයක් වගේ දුර හරියටම ඔය ලාමන්සා සහෝදරයෝ කියලා තියෙනවා එතන රබර් කට්ටිය තිබ්බා. එතන මාර්ගය ගැන මම පැහැදිලි කිරීමක් කරන්නම් පොඩි. ඔතන මුලින්ම තිබ්බේ කඳු ගැට දෙකක්. ඒ කඳු ගැට දෙක උඩ මේ සමයන්ට විදි දීපු පැත්ත තියෙන ඒ පැත්ත තිබ්බේ තනිකර රබර් කැලයක්. රබර් කැලල සහ පස් කන්ද. උඩ කන්ද ඉඳලා බෑවුමට පල්මට තිබ්බා. එහා පැත්ත තිබ්බේ මල් හදපු ඒ කියන්නේ මල් තැපැල තවානක්. ඔය පැල තවානට තමයි වෙඩි වෙදලා තිබ්බේ. ඒ ගෙදරට වෙඩි වෙදලා තිබ්බා මම පෙන්වෙ ඉස්සෙල්ලා ඒ පැල තවාන ගෙදරට. එතකොට දැන් සමයන්ට ඔතන තමයි ඇම්බුෂ් එක ස්පින් කරන්නේ. ඒ කියන්නේ මම මේක පැහැදිලි කරන්න ඇම්බුෂ් එක කියන්නේ මොකද්ද කියන එක මම ඉදිරියට පැහැදිලි කරන්න. එතකොට දැන් ඔතන ඒ බන්ධනාගාර බස් එක එන අවස්ථාවේදී ඔතන ඒ රබර් කට්ටිය එතන කපලා තිබ්බේ. පල්ලෙහාට ලොකු රබර් කට්ටියක් තිබ්බා ඒක කපාගෙන යන ගමන් තිබ්බේ. හරි කැලේ ඔතන. ඒ කියන්නේ හරි ගෙවල් තිබ්බේ නෑ. බොහොම බොඩ්ඩයි ගෙවල් තිබ්බේ. අලුතෙන් තමයි මේ දැන් වෙනකොට සෑහෙන එක නාගරිකරණය වෙලා තියෙනවා. ඉස්සර ඔතන තනිකර කැලේ තිබ්බේ. එහා පැත්තේ කළු ගඟ 2000 ගණන් වල මට මතකයි LTT එකකින් උමගක් හාරගලා හවුනා කළු ගඟ ළඟට යනකම් බන්ධනාගාරයේ සිට තුල ඉඳලා එළියට. ඉතින් ඒ වෙලද නැහැ මේ ඔය බන්ධනාගාර බස් එක ආවට පස්සේ ඔතන මේ හරියට මේ ස්ථානයේදී ඇම්බුෂ් එක ස්පින් කරන ඇම්බුෂ් එක කියන්නේ රැක සිට පහර දීමක්. ඒ කියන්නේ ඔය ගොඩක් ගරිල්ලා සටන් ක්‍රමවලදී සහ හමුදාවන් ඒ කියන්නේ රජයේ සම්මත හමුදාවන් සහ ත්‍රස්තවාදී කල්ලි අතර ඒ කියන්නේ තමයි ඇම්බුෂ් කියන ක්‍රමය යන්නේ. ඒ කියන්නේ කවුරු හරි සතුරු කණ්ඩායමක් එන මාර්ගයක් ඔස්සේ ඒගොල්ලන්ට රැක සිට ප්‍රහාරයක් එල්ල කිරීම. ඒ සාමාන්‍ය ඇම්බුෂ් එකකට හවු වෙනවා කියන්නේ බොහොම කලාතුරකින් තමයි දසම ගානක් සීමිත ගානක පිරිසක් තමයි බේරෙන්නේ ඇම්බුෂ් එකකට හවු වුණොත්. ලේසියෙන් බේරෙන්න මේ ඇම්බුෂ් එක කියන්නේ මරු වැලක්කාට සමානයි කියලා තමයි අපි ඒ ආරක්ෂාංශවල කියන්නේ. මේකත් ඇම්බුෂ් ක්‍රමයට ගහපු ගේම් එකක්. ඒ කියන්නේ දැන් උතල මම මේක කතා කරන්න පළවෙනිම හේතුව වෙන්නේ මේක සත්පුද්ගල ඝාතනය. මම කතා කරගෙන ආව පෞගීටිගේ මතක ඇති දෙල්කඳ සයපුද්ගල ඝාතනය. ඒක ඇවිල්ලා චිකාගෝ ටයිප් එකට. ඒ කියන්නේ එලවෙලව පහර දීමක්. එතන සය දෙනෙක් සමූල ඝාතනය කරනවා. ඊට පස්සේ කඩුවෙල වසන්ත ඇතුළු 7 දිනක් විසක් පොය දවසේ ඝාතනය කරනවා. ඒක අයත් වෙන්නේ මාෆියා කල්ලි ස්ටයිල් එකට. ඒ කියන්නේ මාෆියා සංවිධාන වල ස්ටයිල් එකට පහය. ඒ කියන්නේ මගදී අරගෙන බොරු කරලා ඒ කියන්නේ වෙනස් විදියකට උපාය මාර්ගයකින් අරගෙන යම් කිසි ස්ථානකට ගෙනහිල්ලා වද දීලා ඝාතනය කිරීම. අන්න ඒ වගේ ස්ටයිල් එකක් තමයි එතන උනේ. දැන් මේක ඇවිල්ලා තනිකර ඇම්බුෂ් එකක්. ඒ කියන්නේ රැක සිට පාර දීමක්. එනකන් ඉඳලා ඒගොල්ලෝ උගලට අරගෙන
satura binasa kirima. Anekai mitan siddha une. Etakota dan. Dan me prahare di attarama bandaragara niladharin 10 denek paman eno ayudh sannadda. Etara bus dekak eno. E bus deka එනකොට ඔතන තියෙන ලාමන් සහ සහෝදරයෝ තියෙන තැන කඳු කැට දෙක අතරදී ඒ කඳු කැටේ මම පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. එතකොට එතන රබර් කට්ටිය කපලා පස් කපන ගමන් හිටියේ දෙපැත්ත සමන අඩි 3ක 3ක වගේ ලොකු කන්දක් තිබ්බා. අඩි 3ක වගේ කියලා මැද්ද ඔක්කොම පස් ටික අරන් දාලා තිබ්බ පිට්ටනිය වගේ. ඔය ඔතන තමයි ඒගොල්ලෝ රැක ඉඳලා තියෙන්නේ. දැන් මේ අතුරු කතාව මේක. මේ ඔතන මල් කඩන්න ගිහිල්ලා තියෙන ඔතන හිටපු කෙනෙක් පොඩි ළමයාට ඉස්කෝලේ ගෙනියන්න එදා මේ උදේට මල් කඩන්න යන ගමන් එතන මල් ගස් තිබිලා තියෙන මල් කඩනකොට එතකොටවත් දැකලා නැහැ මේගොල්ලෝ එතන කට්ටියක් ඉන්නවා කියන්නේ එතන ඉඳලා තියෙනවා උදේ ඉඳලම කට්ටිය පාන්දර ඉඳලා එතන ඉඳලා තියෙනවා කියලා තමයි ආරංචි ආවේ. එතකොට ඒ බලන්න මේගොල්ලෝ කොච්චර දක්ෂ කණ්ඩායමක්ද කියන එක يعني කවුද කින්නවන්ද කියන එක අතට මම දන්නේ නැහැ. මාධ්‍ය වලින් නම් කිව්වේ අඟුල ලොක්ක සහ මදුෂ් කියන කට්ටිය තමයි ඒකේ මූලිකත්වය ගත්තයි කියලා කිව්වේ මාධ්‍ය වලින් කියපු විදිහට. මේ ඉතින් ඒ ආපු අයගේ ගැන කියනවනම් ඔය මාධ්‍යෙන් තවත් කිව්වා එතකොට එතන ඉන්න පොලිසිය කට්ටියම ඒ මේවා අනාවරණය කරා. පොලිස් නිලැඳුම් සහ ආරක්ෂක අංශ නිලැඳුම් ඇඳගෙන ඇවිල්ලා හිටියයි කියලා. එතකොට එතන කන්ද උඩින් ඉඳලා තමයි මේක ඇම්බුෂ් එක ස්පින් කරලා තියෙන්නේ. يعني ඇම්බුෂ් එක ප්‍රකසිත බහර දීම කරලා තියෙන්නේ. ඔතන සිදුවීම සිදු වෙන්නේ බස් රථ දෙක එනකොට හරහා දානවා. ඔතන පැහැරගෙන ආපු නිල්පාට මතකද ඔයගොල්ලෝ තැඹිලි පිටි පස්සේ දාපු ජීප් එක. ඔය ජීප් එක දානවා හරහට. හරි. එතකොට කැබ් එක දානවා හරහට. ඒ කැබ් එක දැම්මට පස්සේ පාර නවතිනවා. එතනදි තමයි එක දිගට වෙඩි තියන්න පටන් ගන්න. එතකොට වෙඩි තියෙන අවස්ථාවේ අපට තිබ්බ ඒවල් දෙකයි තුනට හැවිලා තියෙනවා. ඇතුළින්දලා කෑ ගහනවා කට්ටිය. කියන්නේ ලතෝනි දෙන බුදු අම්මෝ අපි වේර ගන්න අනේ අම්මෝ අයියෝ මෙන්න මරණෝ කියනවා වගේ කෑ ගහනවා ඇහිලා තියෙනවා. කියන්නේ අනේ අපි වේර ගන්න කියලා කෑ ගහනවා ඇහිලා තියෙනවා. මේ තප්පර පහක් ඇතුළත වගේ තමයි සිදුවීම් සම්පූර්ණම සිදු වෙලා තියෙන්නේ. මහලක වෙලාවන් මේ තප්පර පහක් 10ක් ඇතුළත තමයි මේ සිදුවීම් සිදු වෙලා තියෙන්නේ. ඒ ඇතුළත තමයි මේ සියලු මේ ගේන්නේ මේ ඔගොල්ලන්ට කතාව. තමයි කෙටි කතාවක් මේක. ඊට පස්සේ පහර දුන්නට පස්සේ පලා යන්නේ ඩොල්පින් වර්ගයේ වෑන් එකක්. ඒකත් පැහැරගත් එකක් අර අර ආපු තැඹිලි දාලා තිබ්බ වාහනෙත් ඒකත් පැහැරගෙන ආපු එකක් ඒගොල්ලෝ. ඉතින් එතකොට දැන් ඔය පහර දීම සිදු වුණාට පස්සේ ඔතන මිය යනවා. පහර දීමේ මිය යනවා එම්පී අරුණ දමිත උදයන්ග උදේශාන්ත පතිරණනොත් සමය. එතකොට සන්තක චලන තිලක් මල්ලිකාගේ කියනොහොත් චලන. එතකොට හෝරාලගේ අමිල ප්‍රසන්න සම්පත් නොහොත් සම්පත්. වාද්දු පතිරණගේ කැලුම් ප්‍රියංකරනොහොත් කැලුම. ලිඳ මුදලිගේ සුරංග ප්‍රසන්න කුමාරනොහොත් සුරංග. ඒ හතර දෙනා රැඳවියන්. ඒ රැඳවියන් හතර දෙනා තමයි එතන මිය. එතකොට එතන ජේලර්ලා දෙන්නේ මිය යනවා. බන්ධනාගාර නිලධාරින් දෙන්නේ. බන්ධනාගාර නියාමක එස් සන්නිගම් මහතා සහ බන්ධනාගාර ජේලර් වන එස් ආර් ජේරත් මහතා මේ දෙදෙනාම ඒ ස්ථානයේදී ජීවිතක්ෂයටපත් වෙනවා. එතකොට මෙතන විශේෂත්වය වෙන්නේ දැන් අවියායුධ තියාගෙන 10 දෙනෙක් හිටියත් ඒ කියන්නේ T56 වර්ගයේ ස්වයංක්‍රීය ආයුධ තියාගෙන තමයි ජේලර්ලා 10 දෙනාව කෙවලා තින්නේ බන්ධනාගාර නිලධාරීන් 10 දෙනා. එතන වෙඩි තියලා තියෙන, ඒ කියන්නේ ප්‍රතිපහාර එල්ල කරලා තියෙන සන්නිගම් කියන ඒ නියාමක මහත්මයා පමණයි. මට හිතාගන්න බෑ එතන මොකද වුනේ කියලා. හැබැයි ඒගොල්ලෝ පසුව කියලා තිබ්බා පොලිසියෙන් වගේ ඇඳගෙන ආපු නිසා. ඒ කියන්නේ කොස්තාපල්වරුන් සහ පොලිස් පරීක්ෂකවරුන් විදිහට තමයි ඒගොල්ලෝ ඇඳගෙන ඇවිල්ලා තියෙන්නේ. මේකට හිතාගන්න බැරුණාලු මේ ඇයි මේව කරන්නේ, මොකද්ද මේ පොලිසියෙන් ඇවිල්ලා එකපාරට මෙහෙම කරනකොට කොහොමද අපි මේ මොකද්ද කරන්නේ කියලා ඒගොල්ලෝ නිකන් දෙලෝක අතරමං වුණා වගේ කියලා තමයි ඒගොල්ලෝ කියලා තිබ්බේ. කොහමද උතන පසු කතාවක් තියෙන මම උතනට ගියපු වෙලාවේ ඒක මම ඔයගොල්ලන්ට කියන්නයි මගේ අත්දැකීම වෙනවා. මම ඔයගොල්ලන්ට පස්සෙ අන්තිමට මම කියන්න. එතකොට දැන් උතන ඝාතනය වුණාට පස්සේ මේ කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත්නිය තමයි ඇවිල්ලා මේ මහේස්ත්‍රාත් පරීක්ෂණය සිද්ධ කරන්නේ. උදේ 8:00 මාට වවන තමයි උතන ඝාතනය සිද්ධ වෙන්නේ.
කාටන් සිද්ධුනාට පස්සේ හවස 4:00 වාර විතර වෙනකම් උතන බොඩිස් ටික තියෙනවා. මට මතක විදිහට ඊට පස්සේ තමයි කඳුතර නාගොඩ රෝහලට තමයි අරගෙන යන්නේ. නාගොඩ රෝහලේදී තමයි පෝස්ට්මෝර්ටම් එක කරන්නේ සිද්ධ කරන්නේ. එතකොට ඒගොල්ලෝ උදේම ඇවිල්ලා ඇම්බුෂ් එක ගිලාගෙන ඉන්නවා. හරි. බස් එකගෙනකොට තැඹිලි මේක හරහට ගහනවා. එතනදි වෙඩි තියෙනවා. ඔයගොල්ලන්ට මම දැන් පේනවා ඇති මෙතන ලේ පාරක් තියෙන ෆොටෝ එකක්. ෆොටෝ එක තියෙන්නේ ඔතනදි තමයි ඉස්සෙල්ලම වෙඩි පහර එල්ල වෙන්නේ. ඒ කියන්නේ සමයම් ප්‍රමුඛ පිරිස ඝාතන වෙන ස්ථානයේ තමයි හරි තැන තමයි ඔතන. ඊට පස්සේ දැන් ඝාතන වුණාට පස්සේ ඔතන පාර හරස් වෙලානේ තියෙන්නේ. ගමේ පිරිස සහ ඔතනට විනාඩි 5ක් විතර හයක් විතර යනකොට පොලිසිය සහ ජේලවරු එනවා. ආරක්ෂක අංශ එනවා. ඒගොල්ලෝ පාර ටග්ගල ක්ලියර් කරනවා. මේ වාහනේ පල්ලෙහාට දානවා. තැඹිලි තියෙන ඒ ජීප් රථේ පල්ලෙහාට දානවා. බස් එක තවතන ඉඳලා තුම්මං හන්දිරේ කියන අර ලාමන් සහෝදරව සහ පිරිස එතන තියෙන ජෙම් ෂොප් එක ළඟ තියෙන පාර එතනට දානවා. එතන දාලා පාර ඉඳ ගන්නවා. ඒක මම දකින්න විදිහට හරි අනුමුණ ක්‍රියාවක්. මොකද මම මේක මේ වැඩසටහනේ මේ කොටස මම තෝරගන්නවා. ඒක පොඩ්ඩක් පැහැදලා දෙන්න. මොකද අපරාධයක් වුණ දෙනකට කවදාවත් යන්න නරකයි. පණ තිබ්බොත් කියන අපි හිතමු වෙඩි වැදිලා හරි මොකක් හරි වෙලා අපරාධයක් වෙච්ච ස්ථානයක ඔහුගේ බේරගැනීමට හැකියාවක් තිබ්බොත් ඔබට ඉතින් එයාව බේරගන්න සිද්ධ වෙනවා කොහොම හරි. නැත්තම් එතනට යන්න එපා. මොකද එක බුලත් කියලා පාරක් එක බීඩියක් එක නූල් කෑල්ලක් ඇති සාක්ෂි අපරාධකරු වල්ලගන්න. ඔහොම ගියාර පස්සේ ඔතනට වෙන්නේ අපේ පිරිස පුරුදු වෙලා තියෙන්නේ ටක් කරන්න ටක් ගාලා ගිහලා වට වෙලා පාගලා කරලා ඔතන ෆොටෝ ගහගෙන වීඩියෝ කරගෙන ටක් ගාලා මේ ඒ වගේ ක්‍රමෙන් බලන්න මොකද්ද වෙලා තියෙන්නේ කියලා. හරි මේකක් තියෙනවා අපේ කුතුහලයක් තියෙනවා බලන්න මොකද්ද සිද්ධ වුනේ කියලා. යන්න එපා කවදාවත් මීටර 50ක් හරි දුරින් තියාගෙන වටේ ඉඳගෙන බලන්න ඒ වගේ ස්ථානකට යන්න එපා. දැන් එතනදී සිදුවීම සිදුනට පස්සේ ඒක පස්සට දානවා. ඒ එතන මේ ගොඩක් දේවල් ඉතින් සිද්ධ වෙනවා. හරි අය අපිට වැඩන්නේ. ඊට පස්සේ දැන් ඔවුන් පලා යන්නේ ඩොල්පින් වර්ගයේ පැහැරගත් වෑන් රථයකින්. අර දෙව වාහන දෙකම පැහැරගත් ඒවා ඩොල්පින් වර්ගයේ වෑන් රථයකින්. අර හොරණ පාරට ගිහිපු තැන අලුතෙන් ගෙයක් හදලා දෙනවා. ජාවත්ත කණුවක් තිබ්බ කණුව කියලා. ඒ කණුවට පල්හැ ගේක. ඒක CCTV පද්ධතිය වැදිලා තියෙනවා. වාහනේ පලා යනවා. ඒකෙන් තමයි අඳුරගන්නේ මේ කවුද මේ වාහනේ මොකද්ද කියන එක. පාට සහ ඔක්කොම අඳුරගන්නේ. ඊට පස්සේ මොරගස් මුල්ලේදී මේ සෝරි මොරගහකන්ද හොරණ මොරගහකන්දේදී ඔය වාහනේ දාලා යනවා. ඒ දාලා ගියාට පස්සේ තමයි මේ ගොඩක් දේවල් අඳු මේ ඒගොල්ලෝ හොයාගන්නේ පරණ බූට් එහෙම කියන්නේ මේකට පාවිච්චි කරපු බූට් යුනිෆෝම්ස් එහෙම පුච්චල තිබිලා ඒවා අම්බෙනවා. පුච්චන්න ගිහිල්ලා හරි මොකක් හරි ප්‍රශ්න වෙලා තියෙනවා. එතකොට මේ මාධ්‍යදී ඊට පස්සේ විවිධ මේවා කිව්වා. මාධ්‍යෙන් කිව්වා සමයන් කියන්නේ මේ වගේ පුද්ගලයේ සෑහෙන්න දරුණු දේවල් කරා හිරේ ඉන්න කාලේ. එයා මෙහෙම ගොඩක් ඝාතන සිද්ධ කරලා තියෙනවා. කුලි පදනම යටතේ කුලියට ලබා දීලා ඔය වගේ ගොඩක් දේවල් මාධ්‍යෙන් එළියට දැම්මා. ඉතින් එතකොට මාධ්‍යෙන් තවත් කියපු දේ තමයි මේ ඝාතනය ඊට පස්සේ සිටි අංගුල ලොක්කා සහ මදුෂ් කියන දෙදෙනා කියන එක. ඒක මාධ්‍යෙන් පළ කරපු වාර්තා අනුව තමයි ඒ මම මේ වැඩසටහන කරන්නේ. එතකොට මම ඉතින් හරියට දන්නේ නැහැ කවුද මේකට සහභාගී වුණේ. හැබැයි දක්ෂ වෙඩික්කරුවන් පිටසක් කියන ගණන් කියන්න පුළුවන්. මොකද මට මතකයි මම ගිහලා බලනකොට ග්‍රවුන්ඩ් ලෙවල් ගහලා තිබ්බයි කියන්නේ. ග්‍රවුන්ඩ් ලෙවල් උත් නෙමෙයි අප් ලෙවල් උත් නෙමෙයි හාෆ් ලෙවල්. ඒ කියන්නේ ෂීට් අපි බස් එක වාඩි වුණාට පස්සේ පල්ලෙහැම් මන් නෙමෙයි උඩින් මන් නෙමෙයි මැදි. කියන්නේ බිම හිටියත් වදිනවා. ඒ වගේ ලෙවල් එක ගහලා තිබ්බ හොඳ ලයින් එක මෙහෙම එක පේරියට ගහලා තිබ්බ ටීපැසික් වලින් ඒ ගහලා තිබ්බ විදිහ කියන්නේ ප්‍රහාර එල්ල කරලා තිබ්බ විදිහට කවුරුත්ම බේරෙන්නේ නැහැ අතල හිටපු. ඒ තරම් කියන්නේ ෂුවර් ෂොට් ඇන් ෂුවර් කියන එක ප්‍රයෝග කරගෙන තමයි ගහලා තිබ්බේ. ඉතින් ඊට පස්සේ උදව් දැන් කියන්න ඕන විශේෂම දෙයක් ওই ප්‍රහාර එල්ල කිරීමට මාධ්‍යෙන් පසු කියපු දෙයක් තමයි අරුණ උදේශාන්ත කියන පුද්ගලයා බන්ධනාගාරයේ තුලදී ඒක උපන්දිනේ සමරන විදිය එතනින් ගියාම ෆොටෝ ගහලා ෆෝන් එකෙන් කතා කරන විදිය යාළුවොත් එක්ක පාටි දාන විදිය ඇතුලේ ඉන්න විදිය ඩෙනිම් ගහලා ටී-ෂර්ට් ඇඳගෙන ලස්සනට ඉන්න විදියට ෆොටෝස් දාලා තිබ්බා අප්ලෝඩ් කරලා තිබ්බා ඒගොල්ලෝගේ මූණ පොතේ. ඒ ඡායාරූප හරහා තමයි මේ ওই ප්‍රශ්නේ ගොඩක් දුර දිග ගියේ. මොකද ඒ තරම් බලයක් තිබ්බයි කියන එක එයා පෙන්නුවා. එහෙම ඒ වගේ දෙයක්. ඉතින් එතනදී තමයි ගොඩක් වැරදිම සිද්ධ වෙලා තිබ්බේ. ඔතන මගේ අත්දැකීමක් තියෙනවා. කියන්නේ මම ඒ වෙලාවේ කලුතුරු තුරේ ඒතන සිදුවීම සිදු වුණාට උච්ච හරියේ
kiri dulu kan, tapi mama hiti, mama udah negita lah, itu orang itu nagiya kan mama hiti, kulit udah negita lah, teka bu bibinnya bilangnya, matanya darbra darbra gara saat dia, itu orang apa ama bilangnya, na kotahal bagul gitu, mama ku ama kotahal bagne me, Wapan ni keng wakari, awi tu boling situ itu, ikan ni. Muka tu apitan ni teram body kali dah heh, no kolesterol ni ke beri di nasi sade. T56 sound dia mana honda terhuru, ikan. Ikan am tu ala tak 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 galan sade agni ni. Ikan tak galan dulu kan dah bula. Mama tak galan biasa kelir, mana teka petak ini kelir, seretet dah, pedal ni kya. Mere tapar, vidadi vinadi, tunak dekat kita lah itu lah tu mama meten tergiya. Ikan aku tu, mana samar tu van ni ke hambit ni tu makadi. Mata yang mata kan ya, mukadde mama dah. Orang kami balan naya ni mukadde gini kan. Saatnya hece petir gila, orang kota kaurud naya. Sama yang metal line nong heh, mami metal like video kat dino main naga mami. Mata bayar mami kat amunan naga mami. Commentary guidelines ni sa, penunggu balan awa naya kollo. Mami YouTube ayat naya mesin balan awa mami. Kollo kira apa? Marana gatana vechcha deval leva ekrita deval mekata danna denna video sign karana eka nisa mata eka metan damunanda baha e video eka itin me aparadha nathuwa mata eka danna thibba patthakin lassanta me sampurna bus ekak athule hatara dena wetla inna vidiya saha samaya wetla inne okkoma e video eke thiyena saha thawa photo godak thiyena mama antimata amunannan e bus ekek gatta photo oya rasabara kathawukuth thiyena eka man antimata kiyanna Awasan mereka ini, ekor tamai hendam kata kami gitu ya. Kebari wetla hiti ya, itu orang kaum mana ya T56 ya wetla dibba, le wetla dibba bima hebat, nama. Bandar negara ni daring di awal tamai wetla dibbe. Mau takgal balal level lah, mau apa ugiya, mau melu mukut kerena, mau takgal lah, mau kaum rudi ni sama tapi itu orang kadeh itu aja dua ni level awa. Apa tika kehat level balang hiti ya, mau kedua ni ke, itu orang binadi dahaya pahala kita jadi jailer lah, jipa, polis yang awa. Kami ministry kata ini naik villa tuala karya mengatta, itu kita api langgu langguna, mukadar. Netang api 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 ini awu ini juga kita mana ada, api itu yang dua bayar ni awu sahaja ni dan yang ni itu pasal. Basa ke apa sahaja gatta, basa ke apa sahaja gatta pasal zaman itu na betta kerja demi mukadar par mag headlight ibu ni sah, jeep ke palihat demi basa ke apa sahaja gatta, aragan marpi ida dunia yang na wahana world. Kata ni engkau tanya, unek tuwal kara punya, gua mata mata kerja itu, tuh dinek berapa tali setuwal level hilpa jailer mahatur tuh dinek, dinek mie gigi lebih betul nama sanggup mahat sanik jailer mahatnya, arah setekan angon the spot, ay kata kerana dia ane, ulu ulu tu mae kahalat hilpa gigi le short teke teke kahalat ino, itu na, ada kan evil le, sami ata mae kahalat ino, patter vala gigi le tiba, ya ke. Gila kapag narang hilang, kadu hilang dia anda, tamai orang yang anda hadalat iye negi ni. Eka sihir siya kaitu netto dani nae. Ehem, eger manne amatak velai villa hari muakari omu katawa tamai me orang june. Hari oga tamai katawa. Oke, honda muka tawa tamai. Then, dawas deka tulak kiter iya dawasse me oga bandana kar bus rata deka. Kalau tu udara polisi istana. Parah ini tiada lagi, na. Kalau mari palai ni dahos itu, ke dewi ni dahos ini orang cuti kunu ganda kena kanu. Tuh na hatar dahos tiga anak kita inde bay mini kunu ganda itu kan, kita lake ati piting kara ulur kali hem hem mai basi ke ini. Then hari upset itu kan ini minisun deh anda bay. Ipar then kanta halama me karya saya hadalat ini tena tu kotam bagahati ini logo kotam bagahai ini tamai basi ke pasi deh me. Itu ni dah liver villa me. Kadang-kadang sak, loko mewi madya kira, madrahuya tiang ni terpoye bilahu kecaya valley, kasih pupera pukati, mau kau malah kan ayat lagi, malah kan ayat lagi berela, ekotamu dia lagi panjang tera, busse ke hodan, ini suka lantai dah, tu lek ganda sahre, wamane dadah arka hodan, aji tera gunne matiu, kiki arka heidua busse ke, dia vekker no, kiki manjaya rupetik, anti madamunan nangi ini. Okey, dah muka terkaya. Aku pergi dana bulan tiga dana. Mereka buat kebawa dana. Amar juga muka tu. Ya, ada commentary guidelines serta pada hari ni sah. Ting, api balum. Ini dia rata versi nak api kerana balap rutu ino. Sabit terat muka tu. Gatana rela pilih bandul. Honda ini. Islam kian no ni api subscribers lah. Had dah si ma api
ikmawa giya bohom stuti api itta karan lihita silu denadama issarahata athlandi sitinna tawa tawa rasawara video tika api ogolanta aran gennam paathalaya pilibandawa igena ganna godak ayata meka proyojanawath aparada vidyawa saha me paathalaya pilibandawa karani paathalaya pilibandawa e wedasatahan pela mokada kisima youtube channel ekak adena kanne lankawa karani paathalaya gana katha karana saha ogolanga yojana chodana apage adu paadu gam thiyena nan e siru dema pallahan comment karanna api attarama ewa okkoma apita goda watino eka apita update wenna apita ape waradi hada ganna adu paadu hada ganna ogolo danna deyak thiyena nan meka athana sambandhaya pallahan comment karanna ogolanta ona dala avasthawa thiyena etakota stuti attarama radi sitita apita me udaw karata idiriyata apith ekama radi sitinna alut wasatanagin hammemu ena obasamata Terima kasih. Jaya.